එතකොට මොකක්ද මේ වෙඩිතල තියු ස්වාභාවික රක්ෂිතය කියලා කියන්නේ? එල්ටීටී ගැටුම් වලින් පස්සේ, යුද්ධෙන් පස්සේ උතුරු නැගෙනහිර කලාපයේ විශේෂ සාර්ව පාරසරික අධ්‍යයනයක් කරනවා. ඒ අධ්‍යයනයට සම්බන්ධ වෙනවා රජයේ ආයතන විශාල සංඛ්‍යාවක්, ඒ වගේම පරිසර සංවිධාන, පරිසර වේදීන්, ඊට පස්සේ පරිසර විශේෂඥයන් විද්‍යාඥයන් සම්බන්ධ වෙනවා මේ සාර්ව පාරසරික අධ්‍යයනය සිද්ධ කරන්න. ඒකෙදී හඳුනා ගන්නවා උතුරු සහ නැගෙනහිර පළාත්වල තියෙන සංවේදී පරිසර කලාප මොනවද, රක්ෂිත විදිහට වෙන් කරන්න ඕන පරිසර කලාප මොනවද, ඊට පස්සේ සංවර්ධනය සඳහා යොදා ගන්න පුළුවන් ඉඩකඩ සහ ඒ අවශ්‍ය සංවර්ධනය සඳහා යොදා ගන්න පුළුවන් භූමීන් මොනවද කියලා හඳුනා ගන්න තමයි මේ සාර්ව පාරිසරික අධ්‍යන වාර්තාව සකස් කරන්නේ. එතකොට මේකට සමගාමීව ලංකා කුරුළු සංගමය විසින් 2012දී මේ වෙඩිතලතිව් රක්ෂිතය, ඒ වෙඩිතලතිව් කලාපය පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිද්ධ කරනවා. මොකද මේ වෙනකොට කුරුළු ගහණය පිළිබඳව අපි දන්නවා සංචාරක කුරුල්ලෝ බහුලව ගැවසෙන ස්ථානයක් විදිහට මේ ප්‍රදේශය හඳුනාගෙන තියෙනවා. එතකොට ඔවුන් අධ්‍යයනයක් කරනවා 2012දී මේ ප්‍රදේශයේ තියෙන වැදගත්කම පිළිබඳව. 2012දී ඔවුන් සිදු කළ අධ්‍යයනයේදී වාර්තා වෙනවා කුරුල්ලන් මිලියන 1.2ක් එක ලෝකයේ එක ස්ථානයක එක මොහොතක වාර්තා වෙච්ච දෙවෙනි වැඩිම කුරුළු ගහණය වාර්තා වුණා 2012දී ඔවුන් කළපු අධ්‍යයන වාර්තාවේදී. එතකොට මේ වගේ අධ්‍යයන විශාල ප්‍රමාණයක් සිද්ධ කරලා මේ පරිසර කලාපයේ වෙඩිතලතිව් පරිසර කලාපයේ තියෙන විශේෂත්වයේ වැදගත්කම අවබෝධ කරගෙන තමයි මේ රක්ෂිතයක් විදිහට වෙඩිතලතිව් රක්ෂිතය ස්වාභාවික රක්ෂිතයක් විදිහට වෙන් කරන්නේ. 2016 අතිවිශේෂ ගැසට් පත්‍රයකින් මේ ප්‍රදේශය වෙන් කරන්නේ. 2016 මාර්තු 1 අංක 19:56 ඇලිරක් 13 කියන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මන්නාරම වාන් කාලේ රැම්සාර් තෙත් භූමියට යාබදව තියෙන මේ වෙඩිතලතිව් රක්ෂිතය ස්වාභාවික රක්ෂිතයක් විදිහට නම් කරනවා සහ ගැසට් පත්‍රය ගැසට් කරනවා. හෙක්ටයාර් 29,180ක් මේ කලාපයට අයිති වෙනවා. මේ වෙඩිතලතු ස්වාභාවික රක්ෂිත අයිති වෙනවා. ලංකාවේ තුන්වෙනි විශාලතම සාගර රක්ෂිත භූමිය තමයි වෙඩිතලතු රක්ෂිත භූමිය කියලා කියන්නේ. ඒ වගේම කඩෝලාන පරිසර පද්ධතිය අතින් ගත්තහම ලංකාවේ තියෙන විශාලතම කඩෝලාන පරිසර පද්ධතිය අයත් වෙන වෙඩිතලතු ස්වාභාවික රක්ෂිතයට කිලෝමීටර 20කට වඩා වැඩි දිගකින් යුක්ත. ලංකාවේ දිගම කඩෝලාන පරිසර පද්ධතිය හම්බෙන්නේ වෙඩිතලතු ස්වාභාවික රක්ෂිතයේ. ඒ වගේම වෙඩිතලතු ස්වාභාවික රක්ෂිතය කියන්නේ නොගෙබුරු මුහුදක් සහිත කලාපයක්. එතකොට අපි දන්නවා නොගෙබුරු මුහුදක් සහිත කලාපයක මුහුදු ශාක විශේෂ තියෙනවා, ඇල්ගි විශේෂ තියෙනවා, ඒ වගේම මුහුදු පැලෑට තියෙනවා. මුහුදු තෘණ භූමියක් විදිහට ඉතාම වැදගත් ලංකාවේ සුවිශේෂී ස්ථානයක් දරන ස්ථානයක් තමයි වෙඩිතලතිව් රක්ෂිතය කියලා කියන්නේ. ඒ වගේම නොගෙබුරු මුහුදේ ජීවත් වෙන මුහුදු ජීවීන් ඉස්සන් පොකිරිස්සන් වගේ ක්‍රස්ටේසියන් සහ මත්ස්‍යයන් විශාල සංඛ්‍යාවක් විශාල ජෛව විවිධත්වයක් මේ ප්‍රදේශයේ නියෝජනය වෙනවා දරනවා මේ වෙඩිතලතු රක්ෂිතේ. ඒ වගේම වඳවීයාමේ තර්ජනයට මුහුණ පාලා තියෙන මුහුදු ඌරන්ගේ මුහුදු ඌරන්ට හිතකරම පරිසර පද්ධතියක් විදිහට හඳුනාගෙන තියෙනවා මේ වෙඩිතලතු ස්වාභාවික රක්ෂිතේ. ඒ වගේ ජෛව විවිධත්වයට පරිසර පද්ධතියක් විදිහටත් සංචාරක කුරුල්ලන් සහ පක්ෂීන් ගැවසෙන ඉතාම වැදගත් පරිසර කලාපයක් විදිහට වෙඩිතලතු රක්ෂිතේ අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ගිය මාසේ මැයි මාසේ 6 වෙනිදා විශේෂ ගැසට් පත්‍රයක් මගින් අක්කර 417ක් නිදහස් කරනවා. ඒකෙන් සඳහන් කරන්නේ ජලජීවි වගා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මේ ඉඩම් නිදහස් කරනවා කියලා. එතකොට මේක මේ පළවෙනි අවස්ථාව නෙමෙයි. වෙඩිතලතිව් රක්ෂිතයෙන් මේ වගේ භූමියක් වෙන් කරන්න, එහෙම නැත්නම් සංවර්ධන ව්‍යාපෘතිවලට ජලජීවි වගා ව්‍යාපෘතිවලට ඉඩම් නිදහස් කරන්න උත්සාහ කරපු පළවෙනි අවස්ථාව නෙමෙයි. 2017දී, 2020දී, 2022දී මේන් කොටසක් ඉවත් කරලා ජලජීවි වගා ව්‍යාපෘතිවලට යොදා ගන්න උත්සාහ කරන. හැබැයි පරිසර වේදීන්ගේ පරිසර සංවිධානවල බලපෑම විරෝධය හමුවේ ඒවා අකුලා ගන්න සිද්ධ වෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දි තමයි නැවත 2024දී ගිය මාසේ මැයි මාසේ 6 වෙනිදා ගැස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ වෙන් කිරීම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් නිදහස් කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ විශේෂ අතිවිශේෂ ගැසට් පත්‍රෙත් අපිට මේක වළංගුද නැද්ද කියලා පොඩි සැකයකුත් තියෙනවා. මොකද ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරාට මුද්‍රණ සංස්ථාවෙන් තාම මේක මුද්‍රණය කරලා නැහැ. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.